දශක තුනකට අධික කාලයක් පුරා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ වූ ශ්‍රේෂ්ඨ හොස්සේ දැවැන්ත වූ සේවාවක් ඉටුකනු ලබන ජනතාව ඇගයීම උදෙසා සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතරින් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ මහ සංගරත්නය පෙරටු කරගනිමින් සර් ක්ලැරන්ස් කුමාරගේ මහතා ප්‍රමුඛ ප්‍රභූ ආරාධිතයින් රසකගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනමේ වත්මන් සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතාගේ මූලිකත්වයෙන් මෙම පදනමේ කටයුතු සිදුවන අතර සිසිර ප්‍රේමචන්ද්‍ර සහ රංජන් විජේරත්න යන මහතුරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික ගෞරවනාම පිරිනැමීමේ උත්සවය සංවිධානය වී තිබුණා. කලා ශේත්‍රය, මාධ්‍ය ශේත්‍රය, ව්‍යාපාරික ශේත්‍රය සහ විවිධ සමාජ ක්‍රියාකාරකම්වල නිරතවන සුවිශේෂී පුද්ගලින් ඇගීම මෙහිදී සිදුවුණා. සමබර ප්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිරින කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂා නිඩමේකතර මහතාටද මෙහිදී දේශමාන්‍ය ගෞරව නාමය පිරිනැමුණා. ලංකාවේ ලාබාලතම ප්‍රවෘත්ති කළමනාකරු රුබුහානියක වැඩ කරන අපිටත් අභිමානයක් මේ හිතවත් සමතල උදේෂා නිඩමේකතර අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත රූපවාහිනියට තවත් සම්මානයක් අද දින හිමි වුණේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙවනු ලැබූ සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙලේදී. මෙහිදී සියත ටීවී ඔස්සේ සති අන්තිය විකාශය වන ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා ශනිදා වැඩසටහනේ සජීවී ලෙස විකාශය වන සෞඛ්‍යමය කතිකාවන් වෙනුවෙන් වූ සම්මානය විධායක නිෂ්පාදක ඉරංග කෝසල පීරිස් මහතා විසින් හිමි කරගත්තා. සියත රූපවාහිනී නාලිකාවේ ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වෙනුවෙන් කොන්සල පීරිස් බත්‍රමුල වෝටර්සේජ් පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ විදුතුන් රැසක් එක්ව සිටියා. මේ අතර සෞඛ්‍ය වැඩසටහන් ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකනු ලබන මෙහෙවර වෙනුවෙන් අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ප්‍රාදේශීය මාධ්‍යවේදී චමින්ද මිහිරි ගමගේ මහතාද අද දින සම්මානයට පාත්‍ර වුණා. මේරටේ මිනිස්සුන්ට බදු ගහලා ගන්න සල්ලි වලින් අවුරුද්දකට බිලියන 90ක් යනවා බෙහෙත් වලට. අපේ සම්පූර්ණ ආහාර රටාව වෙනස් කරලා අද අපි මුළු ජාතියම ලෙඩ කරලා තියෙනවා. කිරි බොනවා පිටිකිරි නම් ගොඩාක් කිමිකල්ස් දාලා තියෙනවා. හැබැයි දියර කිරි උනත් අර හරකුන්ට බොන්න ඡන්ද දෙන්නේ કૃතිම දේවල් නම් ඒවත් යම් කිසි ප්‍රමාණයක අනවශ්‍ය දේවල් තියෙනවා. මේ තත්ත්වයෙන් මේ රට වෙනස් වෙන්න ඕනේ. නිරෝගිමත් ජාතියක් මේ රටට හදන්න ඕනේ. මේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තයින්ගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ රට නිරෝගිමත් රටක් කරන්න අප ගෙනියන වැඩපිළිවෙලේදී ඔබතුමන්ලට තුමියන්ලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.